සුබදසක් යෝගෝල හැමෝටම. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ වැදගත් මීට් බෝල්ස් හදා ගන්න විදිය. ඉතින් මේ මීට් බෝල්ස් ඔයගොල්ලන්ට පුළුවන් ස්නැක් එකක් විදිහට ආහාරයට ගන්න. ඒ වගේම පාටි වලට බයිට් එකක් හැටියටත් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. මුලින්ම අමරාගත් හරක් මස් ග්‍රෑම් 250. කවුරු කෙනෙක් හරක් මස් කන්න කැමති නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් කැමති මස් වර්ගයකින් මේ මීට් බෝල්ස් හදා ගන්න. පාන් පෙති 4ක් අවශ්‍ය වෙනවා. මේ පාන් පෙති ටික කිරිවල හෝ වතුර වල විනාඩි 5ක් විතර පෙඟෙන්න තියලා මිරිකල ගන්න ඕනේ. බිත්තර එක, චීස් කුඩු මේසෙන් දෙක තුන, ලුණු කුඩු, චොප් කරගත්තු සුදු ලුණු බිත් දෙක, ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ඊට අමතරව චොප් කරගත්තු පාස්ලි කොළ, තෙල් අවශ්‍ය ප්‍රමාණයට. අපි දැන් බලමු කොහොමද මේ මීට් බෝල්ස් හදාගන්නේ කියලා. මුලින්ම මස් දාගන්න. ඊළඟට කලින් පොවගත්තු පාන් පෙති ටිකක් දාගන්න. දැන් මේ පාන් පෙති සහ මස් ටික මෙන්න මේ විදිහට හොඳට අනා ගන්න ඕන. දැන් පාන් ටික මස් ටික හොඳට කලවම් වෙලා තියෙනවා. දැන් මම ඒකට දාගන්නවා චීස් කුඩු, සුදු ලුණු, ගම්මිරිස් කුඩු, චොප් කරගත් පාස්ලි, බිත්තර. දැන් මේ සේරම ටික හොඳට අනා ගන්න ඕන. දැන් මම ඊළඟට දා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු. දැන් මේක හොඳට කලවම් වෙනකන් හොඳට අනා ගන්න ඕන. දැන් සේරම දීවලට හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක බෝල කරගන්න කියලා. දැන් අපි බලමු කොහොමද මීට් බෝල්ස් ටික හදාගන්න කියලා. මේ විදිහට තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට මස් අරගෙන මෙන්න මේ විදිහට බෝලයක් වගේ වෙන්න හදාගන්න. මෙන්න මේ විදිහට හදාගත්තු මීට් බෝල්ස් ටික අපි දැන් බලමු කොහොමද බෙදගන්නේ කියලා. ඉතින් මම පාස්ලි කොළ වලින් ගානිෂ් කරගත්තු මගේ බැදගත් මීට් බෝල්ස් ටික. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් රසවත් විදිහට මීට් බෝල්ස් හදාගන්න. නැවත වීඩියෝ එකක් ගන්න වෙනතුරු සුබ දවසක්.